spirit are most destructive. Developing destructive corruption hurts the poor disproportionately by diverting the funds intended for development, undermining the government's ability to provide basic services, feeding inequality and injustice, and discouraging foreign aids and investment. Corruption is a key element in economic underperformance and major obstacle to poverty alleviation and development. එක්සත්ජාතීන්ගේ දූෂණය පිළිබඳ ප්‍රඥාප්තියෙන් එක්සත්ජාතීන්ගේ සංවිධානයේ මහල්ලේ කමරය කියන්නේ දූෂණය කිව්වම රටක ඒක ඉහවහා ගියාම දූෂණය වෙන දේ නීතිය ආධිපත්‍ය බිඳ වැටෙනවා අධිකරණය ස්වාධීනත්වය බිඳ වැටෙනවා ජනතාවගේ පරමාධිකාරී බලය ස්වාමීන් වහන්සේක මතක් කළා ඔබට ඒක සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා ගත්තට පස්සේ ඒගොල්ලෝ වන්දනාත් අතරපත් වෙනවා ඊළඟට නීතිය ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා රටේ පැවැත්ම සඳහා තියෙන රටේ සංවර්ධනය වෙන පොදු සම්පත් මංගොල්ල කරනවා ඒ වගේම ලෝකේ රටවල් රටවල් පොම් කරනවා මේ ටික ඔක්කොම වෙලා නැද්ද ලංකාවට අද මේකෙන් අද වෙලා නැත්නම් මොකද කියලා බලන්න. වෙලදපන සම්පූර්ණයෙන්ම විකෘති. අද ජනතාව ඔබ දකින්නේ නැද්ද මේ කියන දේවල්? මාධ්‍යවල වෙන්නවා ලස්සන පවුල්. පියාට පවුල නරස්තු කර බලන්න බැරුව බිරිඳට ගෞරව දෙන්නයි වාදීලා පියත් නැහැ. අත මේ තත්ත්වෙේ පල්ලු ටික පත්කලන්නේ 225. ඇත්ත කරන අඳමාලිගේ ගීතේ ඔබට හදවතේ හැදගැස්ම තියෙනකොට ඔබට තේරෙන්නේ ඇත්තම හදවත කප්පේ බව වෙනවා. මොනවද මේ රටේ වෙන්නේ? මේ රටේ වෙලා තින්නේ බරපතල මහානිය තමයි. මේ රට දූෂණය සම්පූර්ණයෙන්ම යටපත් කරලා. මොකක්ද මේකට තේරෙන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ මම මේ ටික කියනවා ඔබ ප්‍රශ්න කරන වෙලාවදී ඔබ පෙන්නන්න. විනිශ්චය කාලවරු 10 දිනකට වැඩි ප්‍රමාණයක් දූෂණ අපරාධ චෝදනා මත ඔබේ අයිතිය බලගන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩපවවාම විනිශ්චයකාරවරු පිළිවෙත් අධිකරණය please make sure the judiciary is independent right now the judiciary is being controlled by the legislature ආගමේ හදාගෙන දැන් කියනවා judicial power the people shall be exercised by the parliament ලංකාවේ පරමාධිකාරී බලවත් ජනතාව නම් ජනතාවගේ අධිකාරී බලයේ තියෙන අංග හතරක් එක ඔබේ නීති සම්මත ක්‍රියා පාලනය ඒක ඔබට ඍජුවම ඒක නම් මේක කරන්න අදහස් කරන්නේ මේක ඇයි ඔබට ඍජුවම සම්මත කරන්න හදපු ලීවි එක ඔබට ඍජුවම හතරය යන්න එහෙම නැත්නම් नियोजित मार्ग क्रियात्मक बाले देख विधायक बाले उपे विधायक बाले उपकर्ण जनाधिपति कैबिनेट मान्य क्रियात्मक बाले पूर्ण समय मेतन कहते पूर्ण जनता अधिकरण बाले अधिकरण क्रियात्मक लाभ जनता अधिकरण बाले पाल विद्युत क्रियात्मक लाभ संपूर्ण අතරවෙනි එක තමයි අනුග්‍රහ අත්තරේ හතරේ ආයන්නේ කියන්නේ මේ ආයතන තුනම මොනවද පාර්ලිමේන්තුව රාජ්‍යනායක යන අමාත්‍ය මණ්ඩලය අධිකරණය කියන මේ ආයතන වල නීතියෙන් බැඳී සිටින මේ රටේ ජනතාවගේ පරමාධිකාරී බලය ආරක්ෂා කිරීමට පෝෂණය කිරීමට අවවාදනය කිරීම මේ මූලික අයිතිවාසිකම් අතුලත්ව මේ නගා සිටීම මේ සිල්ම වගකීම පැවරන නීතිපතිට හා පොලිස් දෙපාර්තමේන්තුවට මේවා මේ රටේ කියන්නේ. මේ හුදෙක් නිකම් වචන මාත්‍රයක් පමණයි.
අන්නේක නිසා මේ ප්‍රශ්නේ හොඳටම දැක්කා. මම ඒක හොඳටම දැක්ක නඩුව තමයි මේ මන්ත්‍රීවරුන්ගේ පර්මිට් නඩුව. සිය ගාන මම ඔබට පෙන්නන ලයිස්ට් එකක් මම අරන් ආවා ඒක කලර්ඩ් ලස්සනට පෙන්නන. සිය ගාන දැන් සජිත් ප්‍රේමදාස ගාන දෙපැත්තේ ඉන්නවා කියලා අනිත් පැත්තේ ඉන්න කපුරාසි. මට මම විශ්වයට බලන මේ රටේ පුරවැසියෝ ගැන මිලියන 33 ගානේ හොරගම් කරපු මිනිස්සු මහ ජනතාව හමුවට ආවම ජනතාව මොනවද පිළිගන්නේ? ඒ මොනවා මෙරට බොරද ගන්නේ බෑ. ඒක කවදාකවත් කරන්න බෑ. දූෂණයේ උතනද දැක්කෝ ඔබට පුළුවන් වෙනවලු පළවෙනි අංගය මොකද්ද? රටේ නීති ආධිපති වෙනින් පිනිහීම, රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිනිහීම, අපේ මාතෘභූමිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පිනිහීම මේ සම්පූර්ණ දේශපාලන වැඩක් නෑ. රටේ පොලිසිය අන්නේක දාන්න. මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම ක්‍රමවේදය මොකද්ද? මේ ගැටේ විහන්න ඕන. මේ ගැටේ විහන්න නම් මේ රටේ ඒක තමයි ඔබට කිව්වේ ડોક્ટર සුනිල් කුරේ පැහැදිලිව කිව්වේ අධිකරණයේ 100%ක් දේශපාලනඥයන්ගේ පහළින් නිදහස් ගන්නවා. ඔහු නිදහස් ඔහු ඔබට නිදහසන් දෙකක් දුන්නා. ප්ලේස් ගර්ඩන් නඩුව ගැන කිව්වා ඔබට. තේරෙන්නේ නැත්නම් මේක ප්‍රශ්නේ අහන්න මම මේක මේක ලෝක ප්‍රජාව හැමතැනම මේකේ ब्रिटिश එතකොට අග්‍රවංශ කාලවලයක් සිටියේ සිද්දි ඒබ්‍රහම් කියන අග්‍රවංශ කාලවලයක් සිද්දි කිදී බලන්න කොච්චර ලස්සනද එතකොට මිනිස්සු කාලවරු අද වගේ රාජනායකයන් හම්බුනේ දරිද්‍ර වැටුන් නැහැ දිරුඳුන් නැහැ ඒක තමයි ඔහු කිව්වේ සුනිල් කුරේ මහත්මයා කිව්වේ ආචාර්ය සුනිල් කුරේ කිව්වා අධිකරණයේ මිනිස්සු කාලවරු දිරුඳුන් දෙමේ අයිති තියෙන්න ඕනේ මිනිස්සු කාලවරු හම්බුනේ දිරුඳුන් දෙමේ බලය ඒක 100%ක් මේ ඔය කියන දේවල් ඔක්කොම හැම ප්‍රශ්නයක්ම යෝජිත ජන සම්මත ජනරජ ව්‍යවස්ථාවෙන් ඒවා හඳුනාගෙන මේ ඔක්කොම නිවැරදි කරනවා කිසිම විනිශ්චකාරවරයෙක් යන්නේ නැහැ රාජ්‍ය නායකයෙක් හමුවට දුරු දෙන්න විනිශ්චකාරවරු පත් කරන බලධරයා පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලයවත් නෙවෙයි ඒක පත් කිරීමේ බලය දිර දෙන්නේ ඔබට මේ රටේ ජනතාවට මොකද මේ අවුරුදු 2009 ඉඳන් 2023 දක්වා අවුරුදු 14 මේ හැම දෙයක්ම දැක්කා කොයි විදිහෙන්ද මේ විසඳුම දෙන්න ඕන. දැන් එකට පුදුම බයක් තියෙන ලංකාවේ 225. 225 දන්නවා මේ වගේ ක්‍රමවේදයක් ආවොත් කිසිම ඔපචුනිටියක් ලැබෙන්නේ නැහැ. ආපෝ කිසිම අවස්ථාවක් නැතින් ලැබෙන්නේ නැහැ මෙරට මම පුළුවන්. කොහොමද ඒක පහදි කරන්නේ? මේකේ දැනගම දැක්කා අර බ්‍රිටිෂ් ගර්ල් කවුද? කෙලි ෆේසර් ප්‍රේජයල මොනවද කරේ? අරගල භූමිය ඇවිල්ලා ඇය කිව්වා. මේ සිඩ්නි ඒබ්‍රහම්ගේ කේස් එක ස්වාමීන් වහන්සේ එදා මේ කාගේද? බ්‍රේස් ගර්ල්ගේ කේස් එක 2019 2023 වෙනකොට ස්වාමීන් වහන්සේ. ඇය මොනවද අරගල භූමියට ඇවිල්ලා කිව්වේ? මේ පාවිච්චි කරපු මොනවද? කඳුළු ගෑස්. පාවිච්චි කරපු කඳුළු ගෑස් කල්ලිසුත් වෙච්චා. ඒ වගේම ක්‍රූර අමානුෂික වදිනතාවයට පහර දීම මට දරා ගන්න කරුණ මම මේක ලෝකෙ පුරා කිව්වා. ඇය ඒක කිව්වා කියලා පොලිස් ස්පෝක්ස්මන් එයාගේ පබ්ලිකේෂන් එකේ එයා කියනවා she her pages contain some negative contents and she has told the government of Sri Lanka to distribute. එයාගේ pages වල ලෝකෙ පුරා කියපුවා කියලා දෙන රජය අපකීර්තියට පත් කරලා තියෙනවා. ඒ වගේම ඒක ඒකද එරෙහිව තමයි ඇය ඉතකෝ දැනට ගිහිල්ලා ඇයගේ පාස්පෝර්ට් එක අරන් පෑන. මේ බලන්න 1935 වෙච්චයි 2023 වෙන ඒවා. අරගෙන ගිහිල්ලා ගැව්වා පාස්පෝර්ට් එකේ ගැව්වා වීසා හම් කැන්සල් කරා. ඔබට මතකද? රනිල් විකෘතිංග ඇයලා මොනවද කිව්වේ? ඔව් ඇයලා ඔබට මතකද කියලා මොනවද කිව්වේ? You can ask prime minister go home, you can ask the president to go home. කාටද මේ කියන්නේ? අ මේ කියන්නේ ස්කයි ටීවී එකට කතා කරලා කිව්වේ. රනිල් විකෘතිංග. ඇය කලේ එක තමයි. නමුත් අද ඔයා රගල භූමියේ මන් දන්නේ නැ මොනවද කියලා මට මම විශ්මයටපත් වෙනවා දිනාරන්ද මොකද මට මේක ලොකු ප්‍රශ්නයක්
අරගලේ මුලේ ඉඳලා අපි දිගටම හිටියේ මොකටද? කෙසේ හෝ මේක වෙනස් කරන්න. මම විශ්මයටපත් වෙනවා. ඇය වෙනුවෙන් මේ මොහොත දක්වා ඇයි දෙයියනේ මේ මිනිස්සු දෙපෙන්නේ නැද්ද මේක? මට මේක කිව්වම ඔබ විශ්මයටපත් වෙන මේ කතාව කිව්වා. බ්‍රිතාන්‍ය රජය බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ හරහා ස්වාමීන් වහන්සේ සාකච්ඡාවක් සම්මන්ත්‍රණය කළා නාගලන්දත් එක්ක. මොකද ඇයගේ නීතිඥයා නාගලන්ද. ඒ සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය රජයේ කියනවා ඇය ශ්‍රී ලංකා රජයට බාර දෙන්න. මොකටද? තවත් 14 ගිහිල්ලා කොහෙද තියෙනවන්නේ ගල්ලේ මම දන්නේ ඉමිග්‍රේෂන් ඩිෆෙන්ෂන් සෙන්ටර් එකක් 14 තාලේ එතනින් පස්සේ බ්‍රිතාන්‍යෙට පෙරත් කළේ යවන්නේ. කවුද මේ කියන්නේ? බ්‍රිතාන්‍ය රජය මේ නාගාලන්දට ගෙන ඇයව කිව්ලා එතන බාර දෙන්න කියලා එකක්. වැල්ලි කන්ද මන්දලම. එන්නේ වගේ නම. අයි එතන බාර දෙන්න කියලා. මම විශ්මයටපත් නැයි ඕන්ට රණවීර වික්‍රමසිංහ වැදගත් තමගේ පුරවැසියට වැඩි. ඇයි ඕන එකෙක් අපි දනින් ඇත්ත මේකේ තමයි රණවීර වික්‍රමසිංහ. ඇමරිකාව බ්‍රිතාන්‍ය හම්බුයි දනින් ඇත්ත රණවීර වික්‍රමසිංහ උන්ට වැදගත් තමගේ පුරවැසියට වඩා. අම්ම ඇය කිව්වා I will never I will never do anything other than my counsel advise me to do. මම ඇයව කියලා පාවා. ඒ මට කරන්න බෑ. ඒක මගේ වගකීම. අපේ රටේ අපේ වෙනුවෙන් ඇවිල්ලා ඒ දරපු සටන වෙනුවෙන් අපේ පුරවැසියන්ගේ වගකීමක් තියෙන අය වෙනුවෙන් ඒක කරන්න. නමුත් අදටත් ඇය ශ්‍රී ලංකාවේ ඉන්නේ මම ඔබට කියන්න ඕන මුල්ට ඔබ දැක්ක පත්තරවල දාලා තියෙන ඇය වල්ලන්න හොයලා දෙන්න. අපි බලමු ඒගොල්ලෝ කරන්නේ කොහොමද කියලා. නමුත් බලන්න කොහොමද වෙච්චේ? නීතියේ ආධිපති විතරචිත්ත ධර්ම බලන්න එදා සිඩ්නි ඒබ්‍රහම් අග්‍රවිශකාරවරයා ආණ්ඩුකාරයාව ගෙනියෝගේ අල්ල විසිකලා. නමුත් මිදැනු දැන් අධිකරණය මොනවද කියන්නේ? දැන් අධිකරණය කියනවා යායට අන්ෆෙටර් ඩිස්ක්‍රිෂන් ඉන් ද ඔෆිස් ඔෆ් ද ඉමිග්‍රේෂන් හෙඩ් කියලා. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියට තියෙනවා කියලා ඕනම වෙලාවක අභිමතානුසාරී බලයක් තියෙනවා කියලා යම් පුද්ගලයෙක්ගේ වීසා කැන්සල් කිරීම සම්බන්ධයෙන්. නමුත් එහෙම දෙයක් ලෝකෙ පිළිගන්නේ නැහැ. එක්තරා නම් 25 නැති දේ අද තියෙනවා කියන තරමට අපි වැටලා තියෙන මොකද අද ඇවිල්ලා නීතියේ ආධිපත්‍ය සම්පූර්ණ විභජනයට. ඔබට මම හිතලා මේක ඔබ ඔක්කොටම මේක ලැබෙන්නේ. මේකේ අපි මේක කතා කරමු. මම සම්පූර්ණ අවධානය ඔබ යොමු කරන්න වෙන කිසිම දෙයක් නෙමේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ඔක්කොම මේ පවතින ක්‍රමවේදයට මම මේ කතා කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සහ දැනට ඔය රැල්ලක් තියෙනවා කියන ජනතා විමුක්ති පෙරමුණ මොකට කිසි කෙනෙකුට වමනාවක් නැහැ. නීතියේ ආධිපත්‍ය හරියටම ආරක්ෂා කළා. ජනතා පරමාධිපත්‍ය බලයට නිසි අගයක් දීලා මේ රටේ දිශානුදීනකස් කරලා රටේ ජනතාව දිනවන්න කාර්යවත් වුණා. මම ඒකට ඔබට නිදර්ශන පෙන්නනවා. මේ තියෙන්නේ ඔබට පේනවා සජිත් සෝෂල් රෙවොලූෂන් දිනය 2019 ඔක්තෝබර් මාසේ 27 වෙනිදා සමහර. එයා කියනවා people's constitution through social revolution. මේක දාලා 2019 මම කොට ගන්නවා. සජිත් මට අඳගහලා කියනවා now I have spoken to the people about this and I talked to the people about the constitution. Please come in and join me in the campaign. එයාගේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට එකතු වෙන්න. ඔබට මේක දැක්කම මේක 2018 වෙනි වගන්තියේ තියෙන මේ ව්‍යවස්ථාවේ ඊට පස්සේ තක්කඩි කම් බෑ. ඔබ මැතිවන්න පොරොන්දුවක් දුන්නොත් පොරොන්දුව ඉතුරු නොකළොත් අවුරුදු තුනක් ඉරියා. අද 1 මිලියන් පෙනල්ටි දුන්නා. සජිත් මම කිව්ව ඇවිල්ලා දීසු මකස්සන් කරන්න කියලා සජිත් එක එහෙමම අහුවා. ඊළඟට දැන් ඉන්න අලුත් කුමාර දිසානායකගේ කණ්ඩායමත් එක්ක සාකච්ඡාවක් තිබුණා. ජනාධිපති වැදගත් මේ නාම යෝජනා පැහැරගත්තට පස්සේ. ඒක මම හිතන්නේ කෙනෙක් පස්සේ. අර විදු. ඒක පොඩ්ඩක් බලන්න දෙන්න. වාචිනවා. මායද. ඒ සාකච්ඡාවේදී මම කිව්වා මේක කරුණාකර මේක ජනතාවට ඉදිරිපත් කරන්න. මේක නිසා තමයි ජනාධිපති මැතිවරණයේදී නාම යෝජනා පැහැරගන්න එකම හේතුව. එම අවස්ථාවේදී පොඩ්ඩක් මේක සාකච්ඡා කරන්න. හරි.